බුදුන් වහන්සේගේ පරිනිර්වාණයේදී සෞපදිශේෂ අනුපාදිශේෂ කියන වචන දෙක පැහැදිලි කර දෙන ලෙසද ඉතේ අනුපාදිශේෂ පරිනිර්වාණයේ වූ ස්ථානය හා සෞපාදිශේෂ පරිනිර්වාණයේ වූ ස්ථානය පැහැදිලි කර දෙන මේ ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. ඔව්. ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. කවුරු තේරුම් ගත යුතු මේක දැන් අද වෙන විට බුද්ධ ආගමේ කන පිට ගහලා පටලවාගෙන තියෙනවා. සියලුම අරහතුන් වහන්සේලා, සියලුම ලෞතුරා බුදුවරු, සියලුම පසේ බුදුවරු දෙවරක් පරිනිබ්බායි වෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ අර හිරිවැඩුන්න බෝධීන් වහන්සේ ගාවදී අනුපදිශේෂ පරිනිබ්බායි වුණා. අනුසය ශේෂයක්වත් උපාදානය කරගන්න නැතුව අලුතෙන් අනුසය නොඋපදවා පරිනිබ්බායි තත්වයට පත් වුණා. එතෙන්දි අනු උපදිශේෂ පරිනිබ්බායි තත්වයට පත් වුණා. ඒක පළවෙනි වර පරිනිබ්බායි වීම. එදායින් පස්සේ අනුසය ශේෂයක්වත් උපාදානය කරගත්තේ නැහැ. අනුසය අනුසේති කළේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ කරජකයෙන් බුද්ධකයෙන් පවත්වාගෙන ගිහිල්ලා අවුරුදු 45ක් ඉඳලා කුසිනාරානුවර බුදුගලදී සෞපදිශේෂ පරිනිබ්බායි වුණා. එතෙන්දි මේ උපාදානය කරගෙන තිබුණු කරජකයත් ඇතුළුව සබ්බ උපදි ශේෂයක්වත් ඉතුරු නොකොට නැවත මේ කරජකය උපාදානය කරගෙන තිබුණු සියලු ගති වලින් මිදී නිදහස් වෙලා කරජකයනුත් මිදහස් වෙලා චිත්තජකයනුත් මිදී නිදහස් වෙලා සෞපදි ශේෂ නිබ්බායි පරිනිබ්බායි සබ්බ උපදි ශේෂයක්වත් ඉතුරු නොකර පරිනිබ්බායි වුණා දෙවෙනි වර අවසාන වර. ඒ නිසා සියලු බුදුවරු, සියලු පසේ බුදුවරු, සියලු අරහතුන් වහන්සේලා අරහත් බුද්ධත්වයට පත් වූ සියලු අරහතුන් වහන්සේලා දෙවරක් පරිනිබ්බායි වෙනවා. පළවෙනි වර අර අරහත්ත්වයට පත් වෙන අවස්ථාවේ අනුපදිශේෂ පරිනිබ්බායි වෙනවා. පිරිනිවන් පාන අවසාන අවස්ථාවේදී සෞපදිශේෂ පරිනිබ්බායි බවට පත් වෙනවා. නැවත කර්ජකයක් හදන්නේ අයමන්ති මා ජාති නත්ති දානි උනබ්බව තත්ත්වයටපත් වෙනවා. ආයේ කර්ජකයක් කර්මජකයක් හදන්න එක ශේෂයක්වත් කර්ම බීජයක් නැහැ අරහතුන් වහන්සේගේ, ලෞතරා බුදු පියාණන් වහන්සේගේ, පසේ බුදු පියාණන් වහන්සේගේ. ආයේ කර්ම බීජයක් නැහැ. කර්මජයක් හදන්න. ඒකයි වෙනස. අතිපූජ